දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා කණ්ඩායමක් පළවෙනි ඉනිමේ හොඳින්ම ශ්‍රී ලංකා අවස්ථාව අපිට මේ තරගාවලියේ පළවෙනි තරගයේ පළවෙනි ඉනිමේ දකින්න ලැබුණා. අවසනාවන්ත විදියට ධනංජය සිල්වා ආබාධයකට ලක් නොවුණා නම් මේ තත්ත්වය තවත් හොඳ වෙන්න තිබුණා. මේ විදියට ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක වෙද්දී දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් නම් දරූ පන්දු යවන්නන් විදියට කණ්ඩායමට ගත්ත ක්‍රීඩකයෝ තනතිල්ලෙන් වාසියක් ගත්තේ නැහැ. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ආරම්භයේ ඉඳන් ප්‍රහාරය එල්ල කිරීමත් එක්ක ඔවුන්ට තනතිල්ලේ වාසිය ගන්න ලැබුණේ නැහැ. කඩුලු ආක්‍රමණය කරන හැම වෙලාවකම අපි ප්‍රතිකරුවෝ දකුණු අප්‍රිකා පන්දු යවන්නන්ට ප්‍රහාරය එල්ල කළා. මේ තත්ත්වයේ මැද පන්දු යවන්නෙක් විදිහට යම් තරමක් හරි සාර්ථකුණු මුල්ඩ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩලු තුනක් බිඳ දාන්න සමත් වුණා. කුසල් ජනිත් මුල්ඩ පන්දු යවන්න පැමිණීමත් එක්ක ප්‍රහාරය දියත් කරන්න තමයි උත්සාහ කළේ. ඒ උත්සාහය අසාර්ථක වෙලා කුසල් දෙවිගේ මුල්ඩගේ පන්දුවකට. එතනින් පස්සේ හොඳින් පහර දෙමින් හිටපු චන්දිමල් දවා ගන්න මුල්ඩ සමත් වෙන්නේ අනපේක්ෂිත විදිහට ඉහළ නැග්ග පන්දුවකින්. එතනින් පස්සේ දික්කල්ලවත් දවා ගන්න මේ තුන් ඉරියව් ක්‍රීඩකයා පළවෙනි දවස අවසන් කරන්නේ දවසේ සාර්ථකව පන්දු යවන්න වෙලා. අපි හොඳින් පන්දු යවන්න උත්සාහ කළත් ඔවුන් වේගෙන් ලකුණු ගැනීමත් එක්ක අපිට එක ඉලක්කයක පන්දු යවන්න බැරි වුණා. හතරවෙනි පස්වෙනි කඩුල්ල මානෙන් තමයි පන්දු යවන්න ඕන මේ වගේ තරගයක. මට පැවරලා තියෙන්නේ ඒ සීමාවේ පන්දු පත්‍ය කරලා ලකුණු නොදී ප්‍රතිකරු පීඩනයට පත් කරන වගකීම. මම හිතන්නේ මට පුළුවන් වුණා ඒ දේ කරන්න. තරගයේ විස්තර විචාරකෙක් විදිහට සම්බන්ධ වුණු මකා ඇන්ටනී තරගෙන් පස්සේ කිව්වේ දකුණු අප්‍රිකා පන්දු යවන්න හරියට පන්දු යවුවේ නැහැ කියලා. වැඩි කතා කරන්න දෙයක් නැහැ. අපි පන්දු යවුවා අවුල්. පන්දුව එහෙම විසි කරලා නිකන් ලකුණු දීලා පීඩනය නැති කළා. එහෙම ලකුණු දෙන්න බෑ මේ වගේ තනතිලිවල. මම හිතන්නේ අලුත් නායකයා හරියට වැඩි කළේ නැහැ. පන්දු යවන්න එක කතා කළේ නැහැ. ජේෂ්ඨම ක්‍රීඩකයා විදිහට හිටපු ෆෆ් ස්ලිෆ් ක්‍රීඩකයා විදිහට තියාගෙන ඒ දෙන්න කතා කළා මිසක් පන්දු යවන්න වැරදි කරද්දිවත් ඒ ගැන කියනවා නම් මම දැක්කේ නැහැ. ඔය විදිහට තමයි ශ්‍රී ලංකා සංචාරයේ පළවෙනි දවස අවසන් වෙද්දිම දකුණු අප්‍රිකා කණ්ඩායම විතරක් නෙවෙයි දකුණු අප්‍රිකා ක්‍රිකට් ප්‍රවීණයන්නුත් පසුබැස්සේ. මේ ගැම්මත් එක්ක ඉස්සරහට ගියොත් ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් මතක හිටින ජයග්‍රහණයක් ලබා ගන්න ලොකුම අවස්ථාවක් උදා වෙලා තියෙනවා කියලා නම් පේන්න තියෙනවා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තේ ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.